අයිබෝන් යාලුවෝ හැමදෙනාටම මම අද අලුත් වීඩියෝයක් අරගෙන ආවා. ඔයා මයික් එකක් අතර අරගෙන සින්දුවක් කියන කෙනෙක් නම් ගෙදර ඉඳන් හෝ ප්‍රසංග වේදිකා හෝ ඕනම තැනක ආධුනිකයෙක් විදියට අලුතෙන් ඔයා මයික් එකකින් සින්දුවක් කියන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න. මොකද මම අද කියආදෙනවා මයික් එකක් නිවැරදිව හසුරවන විදිය සහ නිවැරදිව තමන්ගේ හඬ එළියට ශ්‍රාවකයන් පැහැෙන විදියට ප්‍රේක්ෂකයන්ට පැහැෙන විදියට කොහොමද මයික් එකකින් සින්දුවක් කියන්නේ කියන කාරණාව ගැන මම අද කතා කරනවා. එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන මයික් එකකින් අපි සින්දුවක් කියන කලින් අපි දැනගන්න ඕන මයික් එකේ ශබ්ද කොහොමද එළියට යන්නේ, මයික් එක කොහොමද වැඩ කරන්නේ. අන්න ඒ වගේ පුංචි කාරණා ටිකක් ගැන අපි මුලින්ම ඉගෙන ගන්නවා. මයික් එකේ යාළුවනේ තියෙන්නේ මේ මයික් එක ගත්තොත් මයික් එකේ උඩම කොටසේ මෙන්න මේ වගේ පුංචි ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා ස්පීකරයක් වගේ කොටසක්, බොහොම පුංචිවට සියුම්ම නිර්මාණ කරපු කොයිල් කොටසක් එක්ක පුංචි ස්පීකරයක් වගේ කොටසක් තියෙනවා. මයික්‍රෝෆෝන් ඩයල් ෆෝම් කියන එක ඒකට අපේ හඬ ලබා දෙද්දී මේක කම්පණය වෙන විදියට තමයි මෙතනින් හැදෙන පුංචි ඉලෙක්ට්‍රොනික ධාරාව අපේ මේ වයර් එක දිගේ ගිහිල්ලා මේ මික්සර් එකට එනවා. මේ මික්සර් එකෙන් තමයි අපේ හඬ වර්ධනය කරලා ඒක ඇම්ප්ලිෆයර් එකට දීලා ස්පීකර් එකක් හරහා අපිට ඇහෙන විදියට මයික්‍රෝෆෝන් එක වැඩ කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේ පුංචි බොහොම සියුම් කොයිල් තියෙන මේ පුංචි ස්පීකර් එකට අපි ලොකු හඬක් ලොකු ධාර්තාවයක් දබා දුන්නොත් මෙතන එන කම්පණය ගොඩක් වැඩි වෙලා මේක දෙදුරුම් කන සද්දයක් බොහොම අපහැදිලි හඬක් තමයි නිකුත් වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන මේක ගාඩ් කරන්න මෙතන චුන්ටි පුංචි මේ පුංචි ස්පොන්ජ් එකකින් ගාඩ් කරලා තියෙනවා. ඊට අමතරව මේ නෙට් එකක් සහ මේ නෙට් එකට ඇතුළෙන් ආයිත් පුංචි ආවරණකින් ආවරණය කරලා තියෙනවා. ඒ මොකද අපේ හඬ පාලනය කරන ඕන නිසා. අපි මේකට මහා හයියෙන් කෑ ගැහුවොත් එහෙම මහා ගොරෝසු බිහිරියානක් තමයි එළියට නිකුත් වෙන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕන මයික් එක කොහොමද පාවිච්චි කරන්න ඕන දුර සීමාව කියලා. එතකොට මේ ඩයල් ෆෝම් එකට දරා ගන්න පුළුවන් හඬක් දෙන්න අපි මේක හරි කෙලින්ම අපේ කටට අපේ කටට මෙහෙම හරි කෙලින්ම මේක මේ වුණොත් එහෙම අපේ නිකුත් වෙන මේ හුලම් ප්‍රෙෂර් එකට මේක ඉස්සර පස්සර යනවා. ඔයාලා අහලා ඇති සමාජයට හුලන් තියෙන තැන් වල එහෙම මයික් එක පාවිච්චි කරලා ඩොක් 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 ගා ලොකු හඬක් නිකුත් වෙනවා බේස් හඬක්. ඒ වෙන්නේ හුලම් පාර්ට මේක කම්පණය වෙන සද්දේ තමයි ඒ හැන්නේ අපිට. අපි මේ හුලම් කම්පණය නවත්ත ගන්න අපි මයික් එකක් හරි කෙලින් මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම පාවිච්චි කරද්දී ටිකක් අපහැදිලි හඬක් එන්නේ. එහෙම පාවිච්චි කරන තැන් තියෙනවා ලෝකයේ එක එක මියුසික් කැටගරි එක එක ක්‍රම විදි මියුසික් කල්චර් තියෙනවා. ඒවත් එක්ක මයික් එක මෙහෙම පාවිච්චි කරන ගොරෝසු හඬක් ගන්න අවශ්‍ය. ඔය රොක් මියුසික් ඩෙත් රොක් වගේ ඒවා ඉදී ගොඩාක් ලවුඩ් අපහැදිලි හඬක් තමයි නිකුත් කරන්නේ. නමුත් අපේ රටේ අපි භාවිතා කරන මියුසික් වල බොහොම පැහැදිලි හඬක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක නිසා අපි මෙහෙම කෙලින්ම මයික් එක පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම ලං කරලාම කෙලින්ම පාවිච්චි කරද්දී අපහැදිලි හඬක් එන්නේ. මයික් එක පාවිච්චි කරන සරලම විදිය තමයි අපි මේ තොලේ ගෑවි නොගෑවෙන ස්පර්ශයකින් සෙන්ටිමීටර 3ක් විතර මෙහෙම ඈතර කරලා මයික් එක හරි කෙලින්ම තියාගෙන තුම මෙන්න මෙහෙම හැඩයක් ගන්නවා. මොකද මේක හරි කෙලින්ම තිබුණොත් ඔයාලා හිතන්න මෙහෙම හුලම් ප්‍රෙෂර් ගන්න වදින්නේ. මේක මෙහෙම පොඩ්ඩක් ඇලුනොත් එහෙම අපේ වදින හුලම් ප්‍රෙෂර් එක මේකට කෙලින්ම වදින්නේ නැහැ. මෙහෙම පිට වෙලා යනවා. එතකොට මේ මෙන්න මේ ප්‍රමාණයදී වගේ බොහොම පැහැදිලි හඬක් මේක නිවැරදිව මේකේ කම්පන සර ටික මේක නිවැරදි ආකාරයෙන් පිට කරගන්න පුළුවන් අපිට. ඒක නිසා මයික් එක පාවිච්චි කරන සරලම විදිය තමයි මෙහෙම කෙලින්ම නැතුව මෙන්න මේ වගේ ඇන්ගල් එකකින්. සමහර අය ඉන්නවා, සමහර ගායකයෝ ඉන්නවා මෙහෙම පැත්තට පාවිච්චි කරනවා, මෙහෙම පාවිච්චි කරන අය ඉන්නවා. ඒවත් නිවැරදිව ක්‍රම නෙවෙයි, තමන්ගේ හඬ නියම ආකාරයෙන් යන නම් මෙන්න මේ හැඩය තමයි හොඳම හැඩය මයික් එක පාවිච්චි කරන්න ඕන. ඒ වගේම කියන්න ඕන කාරණයක් ගොඩාක් අය ඒක ස්ටයිල් එකක් අරගෙන තමන්ගේ අනන්‍යතාවයක් ඉදිරිපත් කරන්න මයික් එක පාවිච්චි කරනවා. සමහර මෙහෙම අතින් වහගෙන කියන ඉන්නවා රැපර්ලා වගේ ගොඩක් අය. ඒ රැපර්ලා එහෙම පාවිච්චි කරාට සමායට වරදක් යන බෑ. එයාලගේ හඬ අර වෙනස් ටෝන් එකක් හදා ගන්න ඕන නිසා එහෙම පාවිච්චි කරලා ඉන්නවා. නමුත් සින්දු කියද්දි අපි කවදාත් මෙහෙම අතින් ආවරණය කරන්නේ නැහැ. අඩුම තරමේ මේ net එකේ අපේ ඇඟිල්ලක්වත් වදින්නේ නැති වෙන්න එතනින් පල්ලෙහා මේ කොළ එකෙන් පල්ලෙහා තමයි අපි මයික් එක අල්ල ගන්නවා. ඒ වගේම මෙතන තියෙන ස්විච් එක ස්පර්ශ නොවෙන්න මේ ඇඟිලි දෙක අතරේ සිදුරක් තියාගත්තම බොහොම වැඩ. මොකද මේ ස්විච් එක අතර ස්පර්ශ වෙලා ස්විච් එක ඕෆ් වුණොත් හරි මාඛරි සෙලවීම වුණොත් ඒක වැඩේ කැතයි. ඒ නිසා ස්විච් එකට මෙන්න මෙහෙම ඉඳ තියලා මෙන්න මේ විදිහට මයික් එක රඳව ගන්න පුළුවන් නම් මේ ඇඟිල්ලෙන්. මොකද මහා පටැඟිල්ල මෙහෙම තියාගත්ත පස්සේ මයික් එක පාලනය කරන විදිය අපිට පහසුයි.
අපි එකම විදිහට මයික් එක තියාගෙන සින්දුව කියන්නේ අපි හඬ වැඩි කරලා ගොඩක් හයියෙන් කියන තැන්වලදී අපි මයික් එක ඈත් වෙන්න ඕන. ඈත් වෙනවා කියලා මේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි ඈත් වෙනවා ඇත්තටම සෙන්ටිමීටර් ප්‍රමාණයක් අඟලක් වගේ ප්‍රමාණයක තමයි මයික් එක හසුරවන්න ඕන අපි. ඒකට අපිට පහසුයි මේ මහපට ඇඟිල්ල මේ ස්ථාවරව තියාගන්න එක. මෙන්න මේ විදිහට මයික් එක අල්ල ගන්නවා නම් මේක තමයි මම නම් දකින නිවැරදිම ක්‍රමය. මේ විදිහට මයික් එක මෙහෙම තියාගත්තොත් අපිට හොඳ හඬක් එළියට දෙන්න පුළුවන්. ක්‍රවුඩ් එකට ඇහෙන හොඳ අපේ ලස්සන හඬක්. අපි ගීත කියන එක වගේම මේක ගැනත් අවධානය යොමු කරන්න ඕන. මොකද අපි කොච්චර ලස්සනට අපේ හැකියාව අපි ගීත ගායනා කරත් තරන්නේ අපේ හඬ බොහොම ගොරෝසු ගොරහැණි හඬක් නෑ එළියට යන්නේ. ඒක රස විඳින්න බෑ කාටවත්. ඒක නිසා තමයි මේ කාරණාව මම විශේෂයෙන්ම කියන්නේ කිව්වේ. මයික් එක පාස් කරද්දී අනිවාර්යෙන් මේ දුර ප්‍රමාණය තියාගන්න. ගොඩක් දුර කරන්න එපා. ගොඩක් දුර කරොත් ලාභක බොහොම හීන නිකන් අර අපි කියන ලවුඩ් ස්පීකර් හඬක් කියලා අන්න ඒ වගේ එකක් තමයි ඇහෙන්නේ. මයික් එකේ මේ දුර ප්‍රමාණය අනිවාර්යෙන් තියාගන්න. මේ හැඩය පාවිච්චි කරන්න. මෙහෙම කරන්න තුම මෙහෙම කරන්නත් එපා. මෙහෙම අල්ලන්න මේවා ඒ හැඩ වලින් අපේ ටෝන් එක නවලා ගෙදර මයික් එක දිනනවා නම් පාවිච්චි කරලා බලන්න මම කිව්ව ටිප්ස් ටික. මේ විදිහට මයික් එක පාවිච්චි කරන්න මේක තමයි හොඳම ක්‍රමය. ඒ වගේමයි ඔයා මික්සර් එකක් පාවිච්චි කරනවා නම් මික්සර් එකේදී ඉකුලයිසර් ලොකුවට පාවිච්චි කරන්න එපා. ඉකුලයිසර් එකක් පාවිච්චි කරන්න මයික් එකේ දෝංකාරය ෆීඩ්බැක් එක ඇහෙන්නේ නැති වෙන ප්‍රමාණයට මයික් එකේ ටෝන් එක හදාගෙන ගොඩක් EQ කරන්න යන්න එපා. හොඳ මයික් යන්න නම් ඔයාගේ ළඟ තියෙන ඔයාලට ෆ්ලැට් ටෝන් එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. ලෝ ෆ්‍රීකවෙන්සි එක පොඩි ප්‍රමාණයක් අඩු කරගත්තම මයික් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් EQs ගැන වැඩි හිතන්න එපා. මම නම් කියන්නේ හොඳම ක්‍රමය හොඳ මයික් එකක් අරගෙන ලෝ ෆ්‍රීකවෙන්සි එක අඩු කරගත්තා නම් ඔයාලට මයික් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ නැචරල් ටෝන් එක එළිය ඉන්න කෙනාට ඇහෙන විදිහට. ඒක තමයි නිවැරදිම ක්‍රමය. අනිවාර්යයෙන් මේ ටික පාවිච්චි කරලා බලන්න. ඔයාලට හොඳ හනක් එළියට දෙන්න පුළුවන් වෙයි. වෝකල් ඉෆෙක්ට් පාවිච්චි කරනවා නම් ඉෆෙක්ට් ගැන මම වෙනම දවසක් කියා දෙන්නම්. මොකද මේ මගේ ළඟ තියෙන මේකේ ඉෆෙක්ට් මොනවත් දැනට වැඩ කරන්නේ නැහැ. ලොකු ඉෆෙක්ට් එකක් මේ මික්සර් එකේ නැහැ. මම ඉෆෙක්ට් ගැනත් වෝකල් ඉෆෙක්ට් ගැන ඔයාලට පාඩමක් කියා දෙන්නම්. එහෙනම් මේ විදිහට සින්දුවක් කියලා බලන්න. ඔයාගේ හඬ හොඳට ප්‍රේක්ෂකයන්ට ඇහිලා ඔයාට ලොකු ගමනක් යන ශක්තිය ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්. සියලු දෙනාටම ස්තුතියි.